प्रतिचार कोई वगे आदर प्रेक्षक रसिक जनता कुछ मट गोडक सत्टी वगेम गोडक प्रतिचार मट तीन दुदना हेमो मत कथाकनवा हेम देखटम इवाहल्लुने वैसा हेमोगेम आदर लबन स्वांदी कोच नदी अद दवसी स्वांदी मे गायन अभी वेनम लोकेट गिनी अगे गायने वितराने वे मे मे वटपीट मे सियाल मर मलपेति वेटन को निकांग मर धनुने मलपेति असंगेनिका देव दुआक्वागे अद हरिम लसन गायन ऐद्रिपत्रे उबट मुकद धनुने नटाशा मेघ नंदा मालिनी महात्म्ये इथाम प्रसिद्ध सह अभी आदरेखन गीत ऐट तेन सुविशेषी ऊ खटहना ඉතින් ඇයගේ ගීත ගායනා කරන්න ලේසි නෑ. ඒ භාවයේ තියෙන්නත් ඕනේ. මං හිතනවා ස්වන්දිට තියෙන්නේ ඒ වගේම සුවිශේෂී වූ කටහඬක්. ස්වන්දිට තියෙනවා අනන්‍ය වූ කටහඬක්. ඉතින් ඒ තියෙන ස්වන්දිගේ හැකියාවත් එක්ක මං හිතනවා කෝච් හර්ෂණ ස්වන්දිට දීලා තියෙන ඉතාමත් ගැළපෙන ගීතයක් සහ මේ ගීතේ ගායනා කරන්න අපහසුයි. හැබැයි අද දවසේ සෙමි ෆයිනල්ස් එකේදී ස්වන්දි ඔයා ඒ අභියෝගයේ මං හිතනවා හොඳටම ජය ගත්තා කියලා. ඔයාට සුබ පැතුම්. Thank you coach. कोच प्रदीप अभी दें इन्ने द वॉइस किड्स श्रीलंका लाइव सेमीफाइनल अभी सामान्यंग दानो अभी गोडा खता कर पुदया तो मैं एड्रिनलिंग हॉर्मोन ने कहा ना पुंछ दारवे कुनात विशेष में वैधी टेक कुनात अभी मे वागे स्टेज जे कक मे वागे जाते अंदर स्टेज जे कक मे वा परफॉर्म करने को टा ये पुंछ चाकिते आके ना ये चाकिते आ एक का एक हरियत कंटेन कर गे ना कोहमद मेवैनी वायस का दारुआन मे वागे अति सार्थक वा उनकी गायन आवाने तेरे पात कर
අමාර කියනවාගේ නතාෂා මේක සම්පූර්ණයෙන්ම ඇඩ්‍රිනලින් වලට එරෙහිව කරපු සටනක්. ඒ සටන ඔයා ඉතාම හොඳින් ජයගත්ත පුතේ. Thank you coach. මේ ගීතේ ගායනා කරන එක පහසු දෙයක් නෙමෙයි පුතේ. මේකේ low notes තියෙනවා. ඒ low notes එක හරියටම ගත්ත පුතේ. මම හොඳට අහගෙන හිටියා. හැම තැනක මේ low notes ටික ඔයා ලස්සනට ලස්සනට හරියටම pitch කරා පුතේ. ඒ වගේම ඔයා end කරනකොට ඒ hit කරපු high note එකත් ඔයා ලස්සනටම කරා පුතේ. ඉතින් ඔයාට ජය ප්‍රාර්ථනා කරන හදවතින් මගේ හදවතට දැනුණා ඔයාගේ කරපු ගායනය පුතේ. Thank you coach for that. Coach Uresha, මේ ගීතය වගේම සුවන්දිකට තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඇගේ හඬ. හරි ප්‍රබල ඒ වගේම හරිම සංයමයකින් ගායනා කරන හඬක් තමයි ඇය තුල තියෙන්නේ. මේ හඬ අර කිව්වා වගේ කෝච් නදිනි කිව්වා වගේ ඇයටම ආවේනික වෙච්ච අනන්‍ය වෙච්ච හඬක්. මෙවැනි හඬවල් පුංචි දරුවන්ට විශේෂයෙන්ම මේ ගායන වේදිකාවේ කොයිතරම් වැදගත්. ඇත්තටම මං හිතන්නේ ගොඩක් වැදගත්. මොකද මේ ගීතය ඇත්තටම අභියෝගාත්මක ගීතයක්. මොකද හේතුව මේ හෙලේ මහා ගායිකාව විශාරද නන්දා මාලනියගේ ගීතයක් ගයන්න ලැබෙනවා කියන්නේම ඒක මහා අභියෝගයක්. මං හිතන්නේ ඇයිගේ ගීතයක් ගායනා කරන්න ගොඩක් අයට බැහැ. ගායනා කරනවා. හැබැයි ඒ රසය අපිට දැනෙන්නේ නැහැ. පුතේ අද ඔයා මේ වේදිකාවේ අපිට ඇයිගේ ඒ ගායනේ කිසිදු අඩුපාඩුවක් නැතුව ඒ රසය අපිට ගොඩාක් ඒ රසය අපිට ඒ විදිහටම දැනෙන්න සැලැස්සුවා ඔයා. මං හිතන්නේ විශාරද නන්දා මාලනියගේ ආශිර්වාදයෙන් අද අපි මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. මං හිතන්නේ ඇය ඔයා වගේ චූටි පැටවුන්ටත් ආශිර්වාද කරනවා. ඇය හරි සතුටු වෙයි ඔයාගේ ගායනය දැක්කොත්. සුබ පතනවා හදවතින්ම. ඔබේ ටීම් එකේ ඉන්න තවත් විශේෂී හඬක් තමයි සුවන්දි කියලා කියන්නේ. ඔබ හරි ආත්ම විශ්වාසයෙන් ඇගේ හඬ පිළිබඳව කලිනුත් කතා කරලා තියෙනවා. විශාරද නන්දා මාලිනියන් වගේ ඇය වගේ පුරාවෘත්තයක් බඳු ගායන ශිල්පිනියක් සංගීතවරියක් කගේ මෙවැනි ගීතයක් සුවන්දිට දීම අභියෝගයක් කියලා හිතුවද? ඔව් හිතුවා. හැබැයි මම ඒකට බය වුණේ නෑ නතාෂා. ආචාර්ය නන්දා මාලිනිය කියන්නේ කියන්න දෙයක් නෑනේ. ඇය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කෝචස්ලට බොහොම ස්තුතියි. දරුවෝ දෙන්නම වෙනුවෙන් මේ වෙනකන් මේ අදහස් ඉදිරිපත් කරාට. පුතාගේ පුතාට දීපු අභියෝගයට මම බය වුණේ නැත්තේ නතාෂා. මම බාරගත්ත අභියෝගයක්. මින් පෙර තරඟ වටවලදී සිට ඇගේ ගායනාවන් තෝරා ගන්නකොට මම අභියෝගයකට ලක් වුණ අය මේ ගීතය ගායනා කරනවා කියන තැනදී. හැබැයි මම හිතුවට වඩා ඇගේ හඬ සහ ඇගේ උත්සාහය, උනන්දුව, කැපවීම සහ ගායන විලාසයේ සියලුම දේ මට කියාගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. මං මට කියන්න තියෙන්නේ මම හිතුවට වඩා 100%ක කියලාත් බෑ 100,000 ගානකින් සුවන්දි දුව අද ඒ වැඩේ කරා නතාෂා. මට වෙන හරිම ලස්සනයි පුතේ. බොහොම ස්තුතියි මාව සතුටු කරාට, ආඩම්බරයට පත් කරාට. පුතාලා තුන්දෙනාටත් බොහොම ස්තුතියි මේ වැඩේ වර්ණවත් කළාට. මගේ ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක subscribe කරන්න.